සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා SL Farmers අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ ඔන්න තල වැපිරීමට පස්සේ අපි ලෑස්ති වුණා අපේ තක්කාලි වගාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඒකේ පළවෙනිම අවස්ථාව තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මේ එපිසෝඩ් එකේ ටයිටල් එක වෙන්නෙත් යාළුවනේ නිවැරදිව සහ සරලව කොහොමද බීජ තවන් කිරීම සිදු කරන්නේ, පාත්ති සකසා ගන්න කියන කාරණාව. ඉතින් යාළුවනේ ප්ලැටිනා තමයි අපි වගා කරන්නේ, ඇට පැකට් 10ක වගාවක්. ඉතින් තවන් දෙකක් හදලා තියෙනවා මම මෙතන. එක තවානකට ඇට පැකට් 5 ගානේ, තවන් දෙකට ඇට පැකට් 10 තවන් කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ලොකු වගාවක් නෙවෙයි, පොඩි වගාවක්. විශේෂත්වයේ තියෙන යාළුවනේ මේකට මම නෙවෙයි වියදම් කරන්නේ, මම මේ වගාව කරගෙන යන එක විතරයි කරන්නේ. ඉතින් මම මීට කලින් වීඩියෝස් ගෙනාවා තක්කාලි වගාවල. හැබැයි ඒ ඔක්කොම වෙන ගොවි මහත්තුරු ඒ කට්ටියන්ගේ දැනුම පරිදි කරපු වගා තමයි අරගෙන ආවේ. මේ වගාව කරන්නේ මම. ඉතින් ඒක නිසා මුලක ඉඳන් ලොකු අප්ඩේට් එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ වැඩේ මම කරන්නේ, මගේ දැනුම භාවිතා කරලා, අත්දැකීම් භාවිතා කරලා කොහොමද මම මේ වැඩේ කරන්නේ කියන එක තමයි අරගෙන එන්න හිතාගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ මම දන්නවා අමුතුවෙන් මේ තවන් කෙරුවාව ගැන ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ඒ ගැන හොඳට දන්නවා. කොහොම හරි දන්න අයගේ දැනුම වැඩි වෙන්නවත්, නොදන්න අයගේ දැනුම වර්ධනය කරගන්නත් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඒ වගේම මම YouTube එකට වීඩියෝ දානවා ඉතින් වගා ගැන. ඉතින් අන්න ඒ නිසා තමයි මම තවානේ ඉඳලම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වුණේ. ඔන්න මම ඇට ටික දාගෙන ඉවරයි. ඉතින් පුළුවන් තරම් තුනියට ඇට ටික දාගත්තා. ඔයාලට පේනවා ඉතින් පස්සේම කුඩු කරලා මෙන්න මේ වගේ ලස්සනට පිරිසිදුව තමයි තවාන හදාගන්න ඕනි. ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේ විදිහට ඇට ටික දාගෙන මම මතු පිට පස් ටිකක් සූරල් එකතු කරගෙන තියෙනවා. ඉතින් කැට නැති වෙන්න, පස් කුට්ටි නැති වෙන්න මේක අතින් පොඩි කර කර පුංචි ලේයර් එකක් දාගන්න ඕන මේ ඇට ටික වැහෙන්න. ඒ වගේම යාළුවනේ කියන්න ඕන ටිකක් වීඩියෝ ක්ලිප් මිස් වෙලා තියෙනවා. මොකද හොඳටම වැස්සා. ඉතින් වැස්සේ තමයි ගත්තේ, ෆෝන් එක තෙමා ගන්න බෑ. අවස්ථාව ලැබෙන වෙලාවට ගත්තා. අනිත් වෙලාවේ වීඩියෝස් මෙතන ඇතෑරිලා තියෙන පුළුවන්, ඒකට සමාවෙන්න. ඉතින් මෙන්න මේ විදියට පස් තට්ටුවක් දාලා මේ ඇට ටික වහගන්න එක තමයි මම මේ අවස්ථාවේ කරන්නේ. හරි කොමාරි, මේ වීඩියෝ එකේ ගත්තොත් මේක අවසාන ක්ලිප් එක විදියට යොදා ගන්න ඕන එක තමයි මම මුලින් යොදලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම කොහොමද මේ වැඩේ කරේ, මොන වගේ ස්ථානයක්ද තෝරගත්තේ, කොහොමද මේ වැඩේ ස්ටාර්ට් කරේ කියන එක බලන්න අපි චුට්ටක් මේකෙන් පස්සේ ඉස්සරහට ගිහිල්ලා බලමු. එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි SL Farmersලා. හරි යාළුවනේ, ඔන්න මුලින්ම මම කරේ තක්කාලි වගාව කරන ශේෂ්ත්‍රයේ හොඳම තැනක් බලලා, ඒ කියන්නේ පෝර පස් වැඩිපුර තියෙන තැනක් බලලා තෝරගෙන, ඉතින් මෙන්න මේ විදිහට තනකොළ ටික උදුරු ගාලා ලස්සනට අතුවතු ගාලා ස්ථානය සකසා ගත්තා. ඉතින් තවන් දෙකක් නෙමම දාන්නේ. ඉතින් ඒකට අදාළ ඉඩ තියෙන විදිහට මේ භූමිය සකස් කරගත්තු එක තමයි මම මුලින්ම කළේ. ඊට පස්සේ යාළුවනේ මෙතෙන්ට කොළ රොඩු එහෙම ගොඩ ගහලා පැය කහමාරක් දෙකක් විතර මං හිතන්නේ මේක හොඳට පුච්චගත්තා. ඉතින් තවානක මොන කැටයම දැම්මත් වැඩක් නැහැ. අපි තවාන පුච්ච ගන්න එක තමයි මුලින්ම කරන්න ඕනි. ඒක තමයි මෙතන විය යුතු හොඳම දේ වෙන්නේ. ඉතින් යාළුවනේ ඒක නිසා තවාන මොන විදිය වුණත් කමන්නේ, තවාන දාන ස්ථානය හොඳට පුච්ච ගන්න ඕන. ඉතින් ඔයාලා දන්නෝ ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියලා. අහිතකර බැක්ටීරියා සහ දිලීර අපිට වළක්වා ගන්න පුළුවන් මෙන්න මේ පස පිච්චීම තුලින්. හරි යාළුවනේ, ඔන්න මගේ පුච්චගත්තු ස්ථානය, තවාන දාන ස්ථානය නැවත වතාවක් මම සුද්ධ කරගත්තා. අලු අනම්මනම් සේරම අයින් කරගත්තා. ඉතින් අලු කියන්නේ දිලීර නාශකයක්. හැබැයි ඕනෝට වැඩිය පසට කවලං වුණොත් ඒක පොඩ්ඩක් තවානට අහිතකර බලපෑම් එල්ල වෙන නිසා මම මේක නැවත වතාවක් ලස්සනට පුච්චලිවර වෙලා හොඳට පිරිසිදු කරගත්තා. ඉතින් සමහරක් අය නම් මේක සාමාන්‍යයෙන් පස් ටික මේ විදිහට කොටලා පුච්ච ගන්න අවස්ථා තියෙනවා. හැබැයි එහෙම වුණාට පස්සේ පසුත් එක්ක ගොඩක් අලු කවලම් වෙන නිසා ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මම ඒක වගේ දේවල් කළෙත් නැහැ මෙතනදී. ඉතින් මුලින්ම මම පස පුච්චගත්තු එක තමයි කරේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මේ පැත්තට එක දිගට පස කොටාගෙන එනවා.
ඉතින් තවන් දෙකේම මේ ක්‍රියාවලියම තමයි මම සිද්ධ කළේ. හරි, මෙන්න මේ විදියට එක පැත්තකට කොටාගෙන අවසන් කරාට පස්සේ දැන් මං අනිත් පැත්තට නැවත වතාවක් කොටාගෙන යනවා, පස් ටික පෙරලගෙන යනවා. මොකද පළවෙනි පාර කොටද්දි ගොඩක් ලොකු පස් කුට්ටි තමයි කැපිලා එන්නේ. ඉතින් දැන් කරන්නේ මේක නැවත වතාවක් ඒ ලොකු පස් කුට්ටි කුඩු කරගෙන පිළිවෙලට කැට කුඩු වෙන්න පස හීන එකන ලිහාගෙන, අපි කියන්නේ පස ලිහාගෙන යන එක තමයි මේ අවස්ථාවේදී මම මේ කරන්නේ. හරි, ඔන්න යාළුවනේ ඒ වැඩෙත් අවසන් කරලා තියෙන්නේ. ඉතින් කැටකුඩු කරලා පස් ටික ලිහාගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ කරන්න තවාන පොඩ්ඩක් වටේ ලයින් එක හැඩය පොඩ්ඩක් හදාගෙන, දිගපලල හදාගෙන පොඩ්ඩක් පොළවෙන් උඩට මතු කරලා තවාන ඉස්සරහට හදාගෙන යන එක තමයි මම මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. ඉතින් යාළුවනේ මෙච්චර මේකට කැටයන් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? නිකන් කාලේ නාස්ති කිරීමක් විතරයි. මම මේ වීඩියෝ එකක් කරන නිසා තමයි මේක මේ විදියට මේ ගොඩක් අතපත ගාලා කරන්නේ. එහෙම නැත්නම් ඔයාලා මට මතක විදිහට මම මුලිනුත් කිව්වා මේක මේ පස් ටික හොඳට පුච්චගෙන, පොළව හොඳට පුච්චගෙන කැට කුඩු කරලා නෝමල් මේ තවාන හැදුවනම් ඇති. සාමාන්‍යයෙන් මම වීඩියෝ එක කරන නිසා තමයි මේ විදියට කාලේ නාස්ති කරන්නේ. එහෙම නැත්නම් මම කවදාවත් මෙච්චර දේවල් කරන්නේ නැහැ. ඉතින් තවානකට මොකද අපරාධ දේ කාලේ. ඒක නිසා නෝමල් සරලව මේක හදාගන්න ප්‍රධානම දේ තමයි පස් ටික පුච්චගෙන කැට කුඩු කරගන්න එක.
හරියාලුවනේ ඔන්න තවන් දෙකම හදලා ඉවරයි. ඉතින් මේකට දැන් තියෙන බීජ තවන් කිරීම. ඒක බීජ තවන් කරනවා ඔයාලා වීඩියෝ එක ස්ටාර්ට් එකේදීම දැක්කා. ඉතින් ඒක 아무තුවෙන් ආපහු පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට තවාන නෝමල් හදාගත්තා. ඉතින් මේක තව ටිකක් උසට තව ටිකක් ලස්සනට හදන්න පුළුවන්. එච්චර දේවල් කරන්න කාලෙකුත් නැහැ. අපරාධ එහෙම දේවල් කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉතින් යාළුවනේ මීට අමතරව මේකේ මිස් වෙච්ච දේවල් තියෙනවා තව. මේකට මම 10 ලේයර් එකක් දැම්මා. පුළුවන් නම් මෙන්න මේ අවස්ථාවේදී මේකට රිජන්ට් එක යොදන්න, රිජන්ට් එක ස්ප්‍රේ කරන්න. මොකද කූඹින්ට අරෙමේ මේ දාන බීජ ඒ කට්ටිය අරගෙන යන්න බලනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ අවස්ථාවේදී රිජන්ට් එක ස්ප්‍රේ කිරීම සිද්ධ කරන්න ඒක ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මම මේකට 10 ලේයර් එකක් දැම්මා. ඉතින් ඒක ඔයාලට පෙන්වන්න ඕනේ නැහැ. හොඳටම වැස්සා. ඉතින් ඒක නිසා ඒකට සමා වෙන්න. කොමාරි අවසානයේ මෙන්න මේ විදියට තමයි තවාන ඔයාලට දකින්න හම්බෙන්නේ. ඉතින් 10 දාන එක මම 10 පිදුරු මේ ඕනම දෙයක් භාවිතා කරන්න පුළුවන් උඩ වැස්මක් විදියට. ඉතින් මෙතෙන්දි දැන් තමයි මම රිජන්ට් එක දාන්නේ වතුරත් එක්ක කවලම් කරලා මල් බාදියෙන්. මොකද වැස්ස නිසා මට මුකුත් කරගන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. ඊට සැකිල්ලක් හදාගත්තා තවාන වහන්න. ඔයාලට පේනවා උඩින්. ඒ වගේම වටෙන් තවාන වටේම කෝටු 6-8ක් ඉඳලා තියෙනවා සාරි වලින් වට කරන්න. ඉතින් ගොඩක් දේවල් කරගන්න හම්බුන්නේ නැහැ. මම දැනට සාරි වලින් වට කරලා තියෙන්නේ. ෆොටෝ එකක්වත් දාන්න විදියක් නැහැ. වහිනවා. ඉතින් ෆෝන් එකේ තේමා ගන්නත් බෑනේ මේවා කරන්න ගිහිල්ලා. කොමාරි ඔන්න ඔය විදියට තමයි යාළුවනේ සිද්ධ වුණේ. රිජන්ට් එක මෙහෙම දානවට වැඩිය හොඳයි ස්ප්‍රේ කරන එක. එහෙනම් යාළුවනේ මෙච්චරයි මේ වීඩියෝ එක එන්ඩකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දන්න නොදන්න හැමෝම වෙනුවෙන් තමයි වීඩියෝ එක අරන් ආවේ. රැඳිලා ඉන්න අපිත් එක්ක අපි SL Farmersලා. ඉතින් වීඩියෝස් දිගටම අරන් එනවා මේ තක්කාලි වගාව ගැන කොහොමද මේක මම කරන්නේ කියලා. එතකන් රැඳිලා ඉන්න අපිත් එක්ක ඔයාලා හැමෝටම ජය වේවා කියලා කියනවා අපි SL Farmersලා.